රතනගන ගම්මැද්ද හයිබෝන් සුබ සන්ධ්‍යාවක් අදත් ඔබ සුපුරුදු විදිහටම එකතු වෙලා ඉන්නේ රතනගන ගම්මැද්දත් එක්ක ඔබ දන්නවා හැමදාමත් රතනගන ගම්මැද්දේ මේ විනාඩි 30ක ගුවන් කාලය අප ඔබ වෙනුවෙන් වෙන් කරවා ගන්නේ අපේම සහෘද ජනතාවගේ ජනතා ගැටලු ඔබ හමුවේ ඉදිරිපත් කිරීම සඳහා ඉතින් අදත් අපි සූදානම් එවැනි ජනතා ගැටලු කිහිපයක් ඔබට වාර්තා කරන්නට වගේම ගම්මැද්දෙන් අපිට විසඳුම් ලබා දීමට හැකි වූ තවත් ජනතා ගැටලු කිහිපයක් පිළිබඳව ඔබට තොරතුරු කියන්නට ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ තමයි ඇයි අපි මේ විදිහට ජනතා ගැටලු ගම්මැද්දෙන් රටනගන ගම්මැද්ද මේ වැඩසටහන හරහා ඔබට වාර්තා කරන්නේ කියන ප්‍රශ්නය. ඉතින් අපි මෙලෙසින් නිරන්තරයෙන්ම ජනතා ගැටලු ඔබ හමුවේ තබන්නේ අපි නෙවෙයි මේ ජනතා ගැටලුවට විසඳුම් සොයන්නේ ඔබයි. ඔබේ දායකත්වයෙන්ුයි අපි මේ ජනතා ගැටලු සඳහා විසඳුම් සොයන්නේ. ඉතින් ඔබ දැනටමත් දන්නවා කොයි ආකාරයෙන්ද මේ ජනතා ගැටලු සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නේ කියන වග. ඔබට හැකියාව තිබෙනවා අපේ බැංකු ගිණුම් අංක 2 වෙත ඔබේ මූල්‍ය දායකත්වය ලබා දෙන්නට ඉදිරියේදී අමා සූදානම් ඒ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට ඒ වගේම මුලින්ම මාද දවසේදී යොමු වන්නේ අපිට ගම්මැද්දෙන් අපිට විසඳුම් ලබා දීමට හැකි වෙච්ච චවත් ව්‍යාපෘතියක් කරහා අපිට විසඳුම් ලබා දෙන්නට හැකි වෙච්ච ව්‍යාපෘතියක් පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නට විශේෂයෙන්ම ඊයේ දවසේදී අපට හැකියාව ලැබුණා පුත්තලම මදුරං කුලිය වේලුසුමනපුර ගම්මානයේ ජනතාවට කලකපටන් ගැටලුවක් විච්ච පානීය ජල ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට. ඉතින් මේ පිළිබඳ වාර්තාව. පුත්තලම මදුරන් කුලිය වේල් සුමනපුර ගම්මානයේ ජනතාව කලක පටන් පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් පීඩාවටත් අපහසුතාවයටත් පත්ව සිටියා. මේ හේතුව නිසා මෙම ගම්මානයේ ජනතාවට පානීය ජලය සොයා දිනකට කිලෝමීටර් ගණනාවක් පයින් ඇවිද යාමට සිදුවන බවයි ප්‍රදේශවාසීන් අප වෙත පවසා සිටියේ. එම ජනතාවට පිළිසරණක් වෙමින් රට නගන ගම්මැද්ද වැඩසටහන යටතේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීම ඊයේ දිනේදී සිදු කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සඳහා ගම්මැද්ද වැඩසටහනට සුබපතන පදනමක් සහ අජන්ත කරුණාරත්න මහතා මෙන්ම එම මහත්මිය මුල් අනුග්‍රහය ලබා දෙන අතර මෙම අවස්ථාවට News First වෙනුවෙන් අධ්‍යක්ෂ චාමික රෂාන් ගම්මැද්ද ජාතික සංවිධායක කෙනෙත් වීරක්කුඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලැබුවේ මුදිත් වීරකෝන්ගේ නායකත්වයෙන් යුත් එල් කණ්ඩායම විසින්. දේශපාලනඥයන්ට වඩා ජනතාව හැටියට එකතු වුණොත් ඕගොල්ලන්ට වැඩක් කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඕගොල්ලෝ සවිමත්, ඕගොල්ලෝ ශක්තිමත්. මේ ලැබිච්ච දේ පරිස්සමෙන් පාවිච්චි කරන්න දුවා දරුවන්ට මතු අනාගතය සඳහා. ඒ සියල්ලම අරගෙන අපි මේ දේවල් ඔබට පරිස්සමෙන් බාර දීලා යනවා. මොකද හෙට ඉඳන් අපිට ආපහු තවත් මෙවන් ව්‍යාපෘති රැසක් කරන්න රට වටේ ඉල්ලීම් ලැබිලා තියෙනවා. මේ ඉල්ලීම් ප්‍රමාණය සලකා බලනකොට 1948 නිදහස ලැබුවු දවස් ඉඳන් ආණ්ඩු ජනතාව වෙනුවෙන් කරේ මොනවාද කියන ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. ඔබට විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න පුළුවන් මේ සීලම ගම්වල තියෙන ප්‍රශ්න එකතු කළා අපේ සමුහ අධ්‍යක්ෂ ෂෙවන් ඩැනිල් මහත්තයාගේ මේසෙට තියෙන පොත් දෙකක් රටේ ජනතාව ප්‍රශ්න කියලා කියපු. ඒ පොත් දෙකේ උස මෙච්චරක් විතර තියෙ පොත් දෙකේ උස. මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න මතක තියාගන්න මේ සියල්ලටම ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න News First අපි ලෑස්ති. ඒ ලෑස්තිය තියෙන්නේ ඔබ ලබා දෙන කාරුණික පරිත්‍යාගයත් එක්ක. ගමේ ප්‍රශ්න පොදු ප්‍රශ්න තමයි අපි ගෙයින් ගෙට ගිහිල්ලා ඒ කතා කරපු හැම තැනකින්ම අපිට හම්බුනේ. ඒ කිසි කෙනෙක් කිව්වේ නැහැ අපේ ගෙදරට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපේ ගමට තීච්ච ප්‍රශ්න තමයි අපි ගෙදරට ගියාම මුළු ලංකාවෙම ඒ සියලු දෙනා අපිට කතා කළේ. ඔබ අපි කෙරෙහි විශ්වාසය තිබුවා වගේම අපිත් හැමදාමත් ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. අපිට කරන්න දුන්න සියලුම ව්‍යාපෘති අපි ඉතාමත්ම විනිවිද භාවයකින් යුක්තව ඉතාමත්ම විවෘතව ගමේ ගොලොත් එකතු කරගෙන කොහෙන්වත් අවිල්ල හැංගිලා වැඩේ කරලා ගිහිල්ලා නැහැ. ගමේ හැමෝත් එක්කම කතා කරලා ඒ සියලු දෙනාත් එක්කම එකතු වෙලා අපි ඒ ව්‍යාපෘති සාර්ථකව ඉටු කරලා තියෙනවා. ඉතින් ඔබ දකින්නට ඇති ඒ ජනතා ගැටලුව සඳහා ඒ ජනතා ගැටලුවට පිළිසරණක් වන්නට ගම්මැද්දට හැකියාව ලැබුණේ අනුග්‍රහක බවතුන් කිහිප දෙනෙකුගේ දායකත්වයත් ඇතිව. ඔන්න ඔබටත් ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව තිබෙනවා මේ අප ඉදිරිපත් කරන ජනතා ගැටලුව සඳහා ඔබේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට. මම මතක් කරන්නම් අපේ බැංකු ගිණුම් අංක ඔබට මුදල් බැර කළ හැකි අපේ බැංකු ගිණුම් අංක පිළිබඳව තොරතුරු ලංකා බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් 80 14 45 12 කියන බැංකු ගිණුම් අංකය. ඒ වගේ
වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් 111 112 335 තමයි නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය ඒ වගේම මේ මූල්‍යාධාර ලබා දීම පිළිබඳව යම් විමසීමක් වෙතොත් ඔබට හැකියාව තිබෙනවා ගම්මැද්ද මහලේකම් කාර්යාලය අමතමින් මේ විමසීම් කටයුතු සිදු කරන්නට මම දක්වන දුරකථන අංකය 011 4 896 896 තමයි ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ දුරකථන අංකය අප සූදානම් තවත් ජනතා ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම කෑගල්ල මත් නිවුස්මිය ඉහළ ගම්මානයේ ඇති නිවුස්මිය මහවිද්‍යාලයේ දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය නොමැති කමින් පාසලේ දූ දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවට අපිට වාර්තා වෙනවා විශේෂයෙන්ම ජලය ප්‍රමාණවත් පරිදි තිබුණත් මේ ජලය බීමට තරම් සුදුසු තත්වයක පවතින්නේ නැති බවට තමයි අපට වාර්තා වුනේ මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් අපේ පාසල දුෂ්කර ප්‍රදේශයක දුප්පත් ගම්මානයක පිහිටලා තියෙන පුංචි ඉස්කෝලයක් මේ වන විට අපේ පාසලේ උග්‍ර ජල ගැටලුවක් පවතිනවා අපිට පාසලට අවශ්‍ය කරන ජලය සපයා ගැනීමට සිදු වෙලා තියෙන අසල්වැසි නිවෙස් වලින් මෙන්න මේ ආකාරයේ ධාමත්ම පානය කිරීමටවත් වෙනත් කිසිදු අවශ්‍යතාවයකටවත් භාවිතා කිරීමට නුසුදුසු තරමේ ජලය තමයි අපේ පාසලේ මේ වෙන විට පවතින්නේ ඒ වගේම තමයි පාසලේ ජල නල පද්ධතියත් මේ වෙන විට ඉතාමත්ම දුර්වල මට්ටමේ තමා තිබෙන්නේ මේ විදිහේ උග්‍ර ජල ගැටලුවක් තමයි අපේ පාසලේ මතුවලා තියෙන්නේ මේ ජල ගැටලුවට විසඳුමක් ලබා දීමට මේ ජලය පිරිසිදු කර ගැනීමට එම ජල නල පද්ධතිය අලුත් ඇඩියා කර ගැනීමටත් කවුරුන් හෝ උදව් උපකාර කරන්නේ නම් එය පුණ්‍ය කර්මයක් බවටත් පත් වෙනවා අපිට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි මේ වතුර නැතිකම පාසලේ ළමයිට මේ වතුර තිබුණත් ඒවා පාවිච්චි කිරීමට නුසුදුසු තත්ත්වයේ තමයි පසුවන්නේ වතුර බීලා ලෙඩ රෝග හැදීමේ අවස්ථාවක් තියෙනවා ළමයි මේ ස්පිරිතාල වල නතර වෙලා එහෙමත් ඉඳලා තියෙනවා මේ ජල ගැටලුව අපිට විසඳලා දෙනවා නම් ඒක විශාල පුණ්‍ය කර්මයක් මේ ඉස්කෝලේ දැන් මේ වතුර මේකේ මේ මට්ටම හැම වෙලාවකම තියෙනවා කොච්චර ඉඩවලකට වුණත් වතුර තියෙනවා මේ මලකඩ වගේ මට්ටම හොඳයි ඒ කියන්නේ මලකඩ තියෙන හන්ද භාවිතා කරන්න බෑ ඇත්තටම දරුවන්ට පාවිච්චි කරන්න කොහොමවත් බෑ ඒක තමයි තියෙන ලොකුම ගැටලුව දැන් ඔයාලා වුණත් අවදානම කරලා අපිට මේක කළා නම් ලොකු පිනක් මොකද මම හිතන්නේ ළමයයි 200කට කරන ලොකුම ලොකු පිනක් අහිංසක දරුවෝ अनेक उपाध्यम दरुआ मेन मे तत्ते नति कर मलकड़ करमेंट भावित गुलाता एक महिता ने शिशा पीट करना लोकम उपकार පාසලට ලොකුම හිගේ තියෙන වතුර දරුවන්ට අපි දැන් උදේට අපිට එන්න අපහසු ඉස්කෝලේට ළමයි එවලා අපිට යන්න පුළුවන් ඒත් වතුර හන්දා අපි දරුවොත් එක්කම ඉස්කෝලේට එන්න ඕනේ වෙන වැඩකට අපිට යෙදෙන්න බෑ උදේට ඇවිල්ලා දරුවන්ට ගෙවල් ගහන ගිහිනා මේ වතුර ටිකක් ගන්න ළමයි වෙනුවෙන් ඉස්කෝලේ කියලා අපි වතුර ටිකක් ඉල්ලලා වෙලාවට එක ගෙවලට ගිහම අනේ අපේ ගෙදර අද වතුර එන්නේ අඩුයි වතුර කියනවා අපි තව ගෙදරකට යනවා එහෙම ගිහිල්ලා වතුර බාදි දෙකක් තුනක් ගෙනත් කියලා යනවා සමහර වෙලාවට 10 11 වෙනකොට ඒ වතුර බාදි දෙක මදි වෙලාවකට ගුරු भांतिये करांडातोने दिमाग भी वाला हुआ वातुर के इन्द्रगंधा तोने आप इधर तीन एक क्रम आपास तावी वातुर है वेला अगर लामा एक दरिंग बहुत बैग के उससे किन्हें डे आम्मी वातुर बोता देखा क्या तोने स्कूल वातुर बोल डे कि ना इतनी आप ये नोने थावत वातुर बोता देखा क्या लुकुला माइन देख एक निशा एत्तर माँ पे दारुआंड वातुर टिका लबा दिन मना लबा गांडा फिर उदाव करन मना मैं इसको लेट एत्तर माँ मैं आदमी खर गांडा पुला लोकुम आप इन्हें विंड ऐति एक करला उदाव करने एत्तर माँ काउरा उदाव करन मना एक निवान दाखिन करन लोकुम आप इन्हें विंड माँ एत्तर का असर ना पे इसको ना माई वातुर विंड में इन्दे प्रमाण वातरंग वातुर तीन वा नमु ये जालय ආම්ලික ගතියෙන් ගොඩක් වැඩි. ඒ නිසා ළමින්ට පානය කරන්න තරම් සුදුසු මට්ටමක නැහැ. නමුත් මේ ජලය ෆිල්ටර් කරලා අපිට කොහොම හරි ගන්න ක්‍රමයක් තියෙනවා නම් මේ ජලය හොඳටම ප්‍රමාණවත්. ඔබගේ රුපියලට මේ ජීවිත විනාශ කළ හැකි. එක්වන්න. ලංකා බැංකු ගිණුම් අංකය 80 14 45 12 නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය 111 112 335 රටේ අනාගතය කියන්නේ දරුවන් රටේ අනාගතය සඳහා දරුවන් සක්‍රීය ලෙස සම්බන්ධ වීමට නම් දරුවන් ඉතාමත්ම හොඳින් අකුරු කළ යුතුයි ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය හැදෑරිය යුතුයි ඉතින් මේ සඳහා ඔවුන්ට අකුරු කිරීමට ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමට පාසල් තුල යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා නම් මෙවැනි ආකාරයේ ඉතින් අපි උත්සුක වේ යුතු නැද්ද ඉදයික්මනින් මේ ගැටලු සඳහා
විසඳුම් සොයාදීමට. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා මෙවැනි ආකාරයේ ජනතා ගැටලු සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. මම නැවත වරක් මතක් කරන්නම් ඔබ කොයි ආකාරයෙන්ද ගම්මැද්දට දායක වෙලා මේ ජනතාවට පිළිසරණක් විය යුතු වන්නේ කියන වග අපේ බැංකු ගිණුම් අංක විවෘතයි ඔබ වෙනුවෙන් ලංකා බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් 84445 12 කියන බැංකු ගිණුම් අංකය ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් 111112335 කියන බැංකු ගිණුම් අංක. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට දායකත්වය ලබා දීපු පරිත්‍යාගශීලී අපි සෝදානම් දැන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නට අපි සම්බන්ධ කරගන්නවා බණ්ඩාර වෙල සිට චන්ද්‍රලීලද සිල්වා මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මගේ සිරසේ තියෙන ආශ්‍රම ප්‍රෝග්‍රෑම් එක තමයි ගම්මැද්ද. ලංකාව තුළ තියෙන මාල් ප්‍රදාන උද්භිද හා විද්‍යාමාදී තුළ ගත්ත සිරස නිදර්ශන කැපී පෙනෙන විශේෂ ජනතාව අසරණ අවස්ථාවක මූලිකත්වයේ අරගෙන කටයුතු කරන සිරස මාධ්‍ය ආයතනය. ඒක ඇත්තම මාධ්‍ය ආයතනයක් හැටියට මම හිතන්නේ මුළු ලෝකෙම පළවෙනි තැන හම් වෙන්නේ සිරස. මොකද ඒ විදිහට අපි මේ පෞද්ගලික ජනගහනයේ ප්‍රශ්නේදීත් අපි දැක්කේ මුලින්ම සිරස. ඒ හා සමානව ගම්මැද්ද වැඩසටහන දිගින් දිගටම කරගෙන යන එක කොහේටද යන්නේ? අති දුෂ්කර ගම්මාන. ඒ කියන්නේ අපිටවත් හොයාගන්න බැරි තැන් හොයාගෙන ගිහින් කොහොමද මේවා කරන්නේ? අලුත් දෙයක් ගමට හඳුන්වන දේ. ඒකට නැති බැරි දෙයක් කරගන්න බැරි වුණ දෙයක්. අපි වුන් ගහලා රෙහමෙට මිනිත්තු ප්‍රශ්නාදු වුණ දෙයක් කරගත්තා. ඇත්තටම මේ මිනිත්තු හිතේ තියෙන සතුට අපි ඉරස ගම්මැද්ද තුලින් අපිට ගන්නවා. ගම්මැද්ද සමය කියන එක හොඳ දෙයක්. ඒ කියන්නේ ගමේ තරුණ පිරිස එකතු කරගෙන කරන සමාජ මෙහෙවර වෙලකලා නැහැ කිසිම ආයතනකින් නොවන දෙයක්. ඇත්තටම අපි දන්නවා තියෙන තැනකට ඉස්කෝලයක් ගත්තොත් මහා පරිමාණයේ තියෙන තැනකට තමයි හැමෝම ස්විමින් පූල් ද හැමදේම දෙන්නේ. මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරන්න ඕනේ ගොඩක්. ඇත්තටම ඌව පළාත, නැගෙනහිර පළාත, තුරුමැද පළාත වගේ දුෂ්කර ගම්මානවල තාම තියෙන පිරිවෙන් විහාරස්ථාන. එතකොට ඉස්කෝලවල ඒ වගේ වැසිකිළියක්වත් හරියට නැහැ. ඉස්තර හදපු වහලවල තමයි තාම තියෙන්නේ. ඒවා දිරාපත් වෙලා ළමයින්ට හානිදායක වෙන තුලිතරක් ආව හානිදායකයි වෙන තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් වෙලබල්ල කරන සමාජ මෙහෙවරට තවත් පිටුහලක් වෙන්න ඒ දේවල් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ගම්මැද්ද වැඩසටහන ලස්සන වැඩසටහන ලංකාවේ තියෙන ගොඩක් සුබපතනවා. විශේෂයෙන්ම කරන මේ කාර්ය දිගින් දිගටම ඉටු කරගෙන යන්න ගම්මැද්ද වැඩසටහනට. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට අදහස් දක්වීම පිළිබඳව. අප සූදානම් තවත් ජනතා ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට. කෑගල්ල අරණායක රහගල ගම්මානයේ ජනතාව තම ගම්මානයට පිවිසෙන මාර්ගයේ දැඩි ලෙස බලන් වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාව. මේ කඳු පළාත් නිසා අපිට මේක යන්න දෙන්න බෑ. වාහනයක් ඉන්න බෑ. දැන් වෙයි පායන දාසට එනවා. මේ බලන්න මේ පාරවල නැත්තම් ලොරි පෙරලෙනවා. ලොරි වාහනයක් එනවා වෙයි කාලෙට එන්න බෑ. ඉතින් අපි මේ දුක්කරතාවය නිසා අපි කියන්නේ මේ පාර හදලා දෙන්න අපි කියන්නේ මේ රජයට හරි කාට හරි අපි කියන්නේ. අපි මිනිස්සු. කිසිම කෙනෙකුගෙන් අපි ඉල්ලන්නේ නැහැ. අපිට මේ එක එක විදිහේ ආධාර උපකාර දෙන්න කියලා අපි ඉල්ලලා නැහැ. අපි කරදරයකට මේ ගමේ ජීවත් වෙනවා. ඇත්තටම අපිට ආදාය මාර්ගය තිබුණත් මේ පාරක් නැති නිසා අපි දළු කඩලා ප්‍රවාහනය කරන්න ගියම එවුව කඩන අයටයි ඒ වගේම ඒ ප්‍රවාහනය කරන අයටයි ඒවට මට බෙදිලා ගියාම ඇත්තටම අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒක හින්දා ඉතාම දුක්බර ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. අපේ එදිනෙදා කටයුතු කරගෙන යාම සඳහා අපිට මේ පාරක් හැදෙනවා නම් ඇත්තටම ඒක අපි ලබන ලොකු වාසනාවක්. මේ පාරක් හදලා දෙන්න යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ අයට ඇත්තටම ඒ පින නිවන් දකින්න ඇති. මගේ දුවත් නැතුනේ මේ පාරක් නැති හන්දයි. අපිට වාහනයක් ගේන්න తీරනම් මගේ දුවවත් ජීවතුන් අතර ඉන්නවා. බේටේ ගෙඩි ගැත් අතේ බැරිනොත් හෙට තමයි එන්නේ එන්නේ ගෙදරට. හෙලකන් එන්න බයයි. ඒ හින්දා කරුණා කරලා සිරසේකට පිරිසිද්ධ වෙන්න අලුතර දෙයියන්ගේ පිහිට ලැබේවා. අපිට මේ පාර හදලා දුන්නොත් අපිට ලොකුම උදව්වක්. ගමේ තියෙන භෝග වගාවල උපරිම ආදායම අපට ගන්න විදිහක් නැහැ. ඒ මේ පාරේ තියෙන දුෂ්කරකම නිසා ඔබගේ රුපියලට මේ ජීවිත වෙනස් කළ හැකි. එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80414452. නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය 111112335.
හොඳයි ඔබේ දුටුවේ කෑගල්ල අරණායක රහගල ගම්මානයේ ජනතාව තම ගම්මානයට පිවිසෙන මාර්ගයේ දැඩි ලෙස අබලන් වීමෙන් පත්පෑ ඇති දුෂ්කරතාව. ඔබ සිතන්න ඔබේ ගම්මානයට පිවිසෙන මාර්ගයත් මේ ආකාරයෙන් අබලන් වෙලා නම් ඔබ කොයි ආකාරයෙන්ද ඔබේ දිනදා ජීවිතයට හරි හැටි මුහුණ දෙන්නේ? ඔබේ දුවදරුවා කොහොමද වේලාවට පාසලට ඒ අදාළ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා ප්‍රවාහනය කරන්නේ? ඉතින් අපි සූදානම් තවත් ජනතා ගැටලුවක් වෙත ඉතා ඉක්මනින් ඔබේ අවධානය යොමු කරන්නට බලංගොඩ මැද්දකන්ද ග්‍රාමසේවාව වසමට අයත් පීලකුඹුර ගම්මානයේ පිවිසෙන පඩිපෙළ සහිත මාර්ගය වර්ෂ කිහිපයකින් පිලිසකර නොවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකට. මේ ගම පවුල් 270ක් අතර ඉන්න ගමක් මේක. නමුත් මිනිසුන්ට එහා මෙහා යන්න නිතරම තියෙන මේක. මහා මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන මේක. ඉස්කෝල ළමයි වයසක කට්ටිය විවිධ ප්‍රදේශයට එන යන මිනිස්සු ඔක්කොම වෙන මෙහෙන්. ඉතින් අනත්තට යන්න තියෙන දෙහයක් එම අරගෙන යනකොට මේ පාරේ පුංචි ළමයි උදේ හවස පාසල් යන්නේ, පාසල් ගිහිල්ලා නිවස් වලට යන්නේ මෙතනින්. ඉතින් මේ ළමයින්ටත් මේ යන්නේ වැඩිහිටියන්ට සියලුම ගම්මේ යන ගම්වාසීන්ට මේක හදලා දෙනවා නම් හුඟක් පින් සිද්ධ වෙයි මහත්තයා. අන්නේක අපි කියන්නේ මේක හොඳ මහ ලොකු සත්කාරයක් වෙනවා. पंडे मे बलो मे पार कोई अन्न एंड मनुष्यकूट पार वीरदत् अदगन वहना उदेट लमा इकोल आई अटना मेन गेदेनो मडगा कोई अपे तात अदगन वहना मे पारे हर दुष्कर पार मे ये पेरदत् इसी हिटिया सुमा अख मार मे मार्गे तमाइ मे अपे विहारस्थान गमन करतीन एक्कम मार्गे मे प्रधान पार इंदला इति अभी मेके मे दंग मे अनायत बहु अपहसुन तम मेके गमन करे मे मार्गेन तमाइ पणानकंद केसेल्वत्त पोल्वत्त हेन्याय पीलकुम्रकेन गम्मान पहे पौल देशीय पनहक पमन जनतावकट सित සැලසෙන මාර්ගයක් මේක. ඉතින් අපි ඉල්ලන්නේ මහත්මයෝ මේ මාර්ගය කොහොම හරි තා ඉක්මනින් අපිට පිළිසකර කරලා දෙන්න පුළුවන් නම් අපි කාර්මික ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමු. ඔබට අවස්ථාව තිබෙනවා මෙවැනි ආකාරයේ ජනතා ගැටලු සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. වැඩි විස්තර සඳහා ඔබට හැකි අපේ ගම්මැද මහලේකම් කාර්යාලය අමතන්නට. මම මතක් කරන්නම් දුරකථන අංකය 0114896896 තමයි අපේ දුරකථන අංකය. ඉතින් තවත් මෙවැනි ආකාරයේ ගැටලු කිහිපයක් ඔබ හමු වෙත දීමට බලාපොරොත්තු වෙන් අප සමුගෙන යනවා. නැවත හමුමු සඳුදා සවස 6.